ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි මහත්මයා ගැන මෙතුමාට මහත්මයා කියන එක තවදුරටත් අපි කියන්න ඕනත කිය යුතුයද කියන පැනේ අපි හමුවේ තියෙනවා අපි දිගින් දිගටම බලාගෙන හිටියා මේ අලි සබ්රි නීතිඥවරයාගේ හැසිරීම ඔහු විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අධිකරණ ක්‍රියාමාර්ග ගණනාවකදී පෙනී සිටපු නීතිඥවරයා එනිසා ඔහුට ගරු ජනාධිපතිතුමත් එක්ක ඒ වගේම පොදු ජන පෙරමුණ ඇතුළේ දේශපාලන කණ්ඩායමත් එක්ක සහසම්බන්ධයක් තියෙන එක රහසක් නෙවෙයි හැබැයි අපි දිගින් දිගටම කියපු කාරණාවක් තමයි මේ අලි සබ්රි නීතිඥවරයා කියලා කියන්නේ තවත් හකීම් කෙනෙක් තවත් රිචාඩ් බදුරුදීන් කෙනෙක් කියන කාරණාව දිගින් දිගටම අපි කිව්වා මොකද මේ අලි සබ්රි නීතිඥවරයාගේ හැසිරීම ජනාධිපතිවරයා ඉන්න තැනදී එක වෙලාවක් ඒ වගේම ඇමතිවරු ළඟදී එක වෙලාවක් මහා සංඝරත්න ප්‍රමුඛ සභාවවලදී එක විදියක් හැසිරීම ඒ වගේම තමයි ඔහු ඔහුගේ සමාජයට ගියාම එක විදියක් උණුපතට ආවම එක විදියක් මේ විදියට දිගින් දිගටම වෙස් මාරු කරමින් මේ අලි සබ්රි හැසිරුනේ බොහොම තක්කඩි විදියට බොහොම අවධාරණයෙන් අපි වගකීමෙන් කියනවා අලි සබ්රි කියලා කියන්නේ බොහොම තක්කඩි විදියට තමන්ගේ නීතිඥ වෘත්තිය භාවිතා කරමින් මේ දේශපාලන සම්බන්ධතාවන් හදාගෙන කටයුතු කරන අන්තවාදියෙක් ඒ වගේම තමයි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ත්‍රස්තවාදියෙක් අන්තවාදියෙක් කියන එක අපි නොබියව කියනවා මොකද ඔහුට ජනාධිපතිතුමත් එක්ක සම්බන්ධකම් තියෙන්න පුළුවන් ඒ වගේම මේ විදියට මේ අලි සබ්රිලා ගැන අපි කතා කරනකොට අපේ රටේ ජනාධිපතිවරු ඇතුළු ඒ කණ්ඩායම අපිට කමනාප වෙන්න පුළුවන් අපිට ඒකට ගැටලුවක් නැහැ අපිට වටින්නේ රට මොකද පාස්කෘපහාරයට නොහිතපු පුද්ගලෝ දැන් අත්අඩංගුවට ගන්නකොට මේ අලි සබ්රිලාගේ හැසිරීම පිළිබඳව අපිට විශාල සැකයක් තියෙනවා මොකද ජනාධිපතිවරයා හෝ ඒ කියන දේශපාලන කණ්ඩායම අමනාප වුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ අපි හැමදාම හිටගත්තේ රට වෙනුවෙන් මොකද අපි දන්නවා සිංහල සංවිධානයේ විදියටත් මහා සංඝරත්නයේ විදියට බහුකීය යහපාලන දුර්දාන්ත පාලනය පළවා හැරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන්න අපි කොහොමද කටයුතු කරේ කියන එක මේ රටේ මිනිස්සු දන්නවා මේ ලෝකෙ මිනිස්සු දන්නවා එනිසා අල්ලපු වැටේ ජනාධිපතිතුමා ඉඳලා මෙච්චර මේ අපේ අසල්වාසි පන්සලෙන් යනකොට කෘතවේදීත්වය පළ කරන්නවත් මෙතන නාපු එකේ එතුමාගෙන් අමුතු සංහිඳියාවක් බලාපොරොත්තු වෙන දෙයක්වත් නැහැ එනිසා මේ අලිසබ්රි නීතිඥවරයා දිගින් දිගටම තමන්ගේ අන්තවාදයේ මුදාහැරියා අපි දැක්කා ආසන්නතම සිද්ධිය ඔහු මුස්ලිම් ජාතියට එරෙහිව ලංකාවේ ජාතිවාදයක් ගැන ලෝකයට කියලා අපේ රට අපේ කීර්තිරපත් කරන්න කටයුතු කරා අල් ජසීරා මාධ්‍යට විශේෂයෙන්ම රජයේ නියෝජිත වරයා විදිහට පෙනී සිටමින් තමයි අලි සබ්රි ප්‍රකාශයක් ලබලා දීලා තියෙන්නේ ඒ ප්‍රකාශය අනුව ඔහු කියනවා ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම ජාතිවාදී හිසවසවන බවට ඒ වගේම පසුගිය සති කිහිපයක පුරාවට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව වෛරී සහගත විශාල වශයෙන් නිකුත් කර ඇති බවට මේ අල් ජසීරා මාධ්‍යට අලි සබ්රි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා තියෙනවා එතකොට ඔහු පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි විදියට නෙවෙයි ජනාධිපතිවරයාගේ නීතිඥවරයා විදියට ඒ නිසා මෙතන විශාල අරුබුදයක් තියෙනවා අනිත් පැත්තෙන් ඔහු පෙනී සිටින්නේ අල් ජසීරා මාධ්‍යට ඔහුගේ ප්‍රකාශය දෙන්නේ ස්ටේට්මන්ට් එක දෙන්නේ රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් අලි සබ්රි කියලා කියන්නේ අපි දන්නවා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරයකට හිමිකම් කියන කෙනෙක් එනිසා අපි කියනවා කරුණා කරලා ජනාධිපතිවරයාට බැසිල් රාජපක්ෂ මහත්මයාට මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු පොහොට්ටුවේ නියෝජිතයන්ට මේ අලි සබ්රිලාට කිරිපවන් හදන්න එපා අවසානයේදී අපිට මේ නයි රෙද්දස් දාගෙන කනෝ කියලා කෑ ගහන්න වෙනවා එනිසා අලි සබ්රිලාට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර දීමට විරුද්ධ මේ රටේ මහා සංඝරත්නය අපි පෙළගස්සනවා